එදා වගේම අදත් පරිස්සම් කරන්නේ පරම්පරා ගානක විශ්වාසය දෙනපු ක්ලෝකාඩ්. කොහොමද අපි මේක සුද්ධ කරලා ඉවර වුණාට පස්සේ අයිතිකාරය ඇවිත් thank you so much කියලා පදිංචිනු. අයිතිකාරව ඉන්නව නම් ඉතින් මෙව්වා මෙහෙම වලවදින්නේ නැහැ නේද? අපි shape එකේ මඩුවක් ගහගමු. මේ දැන් අපි මෙහෙම ලස්සනට මඩුව ගැව්වට පස්සේ අයිතිකාරව ඇවිල්ලා මඩුව ගලවන්න කිව්වොත් එතෙන් මොකද කරන්නේ? යකෝ කෙලවෙන දේවල් ගැනම කතා නොකර පොඩ්ඩ හොඳ දෙයක් ගැනත් කතා කරහංගු. හරි දැන් අයිතිකාරය ඇවිල්ලා කිව්වොත් ආ පුතාල කමක් නැහැ වට කැමැති කාර්යයක් කරන් යන්න කියලා. අපේව් බලාගෙන ඉඳාක විතරේ. හැබැයි මේකත් තියෙන දැන් සමහරකට බං ඔය අඟහරු ලෝකේ වගේ එකෙක් නම් ඒ වගේ විස්තරයක් හිතා ගන්න පුළුවන්. ඒ මොකද්ද බං අර මිස් කියපු කෑලි කපන සීන් එක? උඹලා තුන්දෙනාට ඒක තේරුණාද? හරි එව්වා පස්සේ කතා කරමුකෝ මේක සුද්ධ කරලා ඉඳාක ඔක්කොටම කලින්. මේ ලෙලි ලෝඩ් එකක් හොයාගන්න තුන ඩබල් එකේ ඈ. කොහොමද වැඩ. පටවන්න පැරපි. මේ මොකද බම් මේ? අප බැටරියක් හදන්නේ නැහැ නේද? බැටරියක්. ඒ මොකටද? සකිසුකා ලෙලි ප්‍රොඩක්ට්ස්. මොකක්? සකිසුකා ලෙලි ප්‍රොඩක්ට්ස්. මොන මල සමය මාද්ද බම් මුල් දොඩවන්නේ? සකිසුකා මට තේරෙන්නේ නැහැ. ලස්සනයි නේ ඈ? සකිසුකා පොල්ලේ නිෂ්පාදන සමාගම. පොඩි කම්පැනික් අපේ. පොඩි නිකන් ජපන් විස්තරයකුත් තියෙනවනේ. නැත්තම් අපිට මේවත් පුළුවන්. සක සුකි සරා කවඩියා සුද්දා කිරිපුතා. හොඳයි නේ විස්තරේ. නෑ මෙතන මේ පොල්ලෙලි පටවන්න පොඩි මඩු ගෑල්ලක් ගහගන්න කියලා යන්නේ. නැත්නම් ඉතින් පොල්ලෙලි වාඩියටයි වාඩියෙන් ලොරියට යදින්න ගියාම කොඳු යනවා. වෙරි ගුඩ් අයිඩියා. ඒක හොඳයි. මරු. සිරිසේන මාමේ. මේ ඉඩමට අයිතිකාරයෙක් ඉන්නවද? ඉන්නව නම් ඉතින් උඹලා සුද්ධ කරනට එන්න එපා ඈ. ඔන්න ඔය සුද්ධ කරගනින්න. ආන් ඒක තමයි මාත් කියන්නේ. දැන් මොන වලින්ද උඹලා මේක හදන්නේ? ඔය පුවක් කොට හතරක් ගියලා හතර පැත්තෙන් ගහලා වහලට ඔය පිදුරු හරි මොනවාරි දානවනේ. හැබැයි මං අපේ ගෙදරත් තිබුණා ඔය පරණ ටකරන් වගේ එකුයි ලීදඩු වගේ එකුයි මං ගිහලා බලන්නම්කෝ. ඈ හැබැයි ටකරන් දාගන්න තිබ්බනම් සරෝ වහලට මරු ඈ. ටකරන් තියනවා නම් ඉතින් මොනා කරන්න බැරිද? ඔන්න ඔය පොල්ලතු ටිකක් දාලා උඩින් පිදුරු ටිකක් දාගමුනේ. ඔය අන්තන් දෙමෙන්න තු තිබ්බනම් ඇතිනේ. Fair and lovely වල අලුත් නම දැන් glow and lovely. Fair and lovely then glow and lovely. තමුසේ දැකලා තියෙනවද අන්ඩර්වර්ල්ඩ් එක? අපාය? නෑ අපාය නෙමෙයි. පාතාල ලෝකේ. නෑ. හැබැයි මං අහලා තියෙනවා. මං දැකලා තියෙනවා. Wow, really? මං පාතාල ලෝකෙ උන් ආශ්‍රය කරලා තියෙනවා. Good. මං තීරණය කළා සරාගින ගම් කබරයව මට්ටු කරන්න පාතාල ලෝකෙ උන් දෙතුන් දෙනෙක් මෙහෙට බස්සන්න. පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. මොකද හිතන්නේ නැත්තම්. ඇඩ්වයිස්? මොනවද ඇඩ්වයිස්? සරාල කෙහෙල්කෙන් අරගෙන යන වෙලාවට පාතාලෙන් බස්සන්න එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කෙහෙල්කෙන්
මොනවද කෙහෙල්කන් නෑ ඇත්තටම මම ඔකට දෙන්නෙක් බැස්සුවා අන්තිමට සිද්ධ වුනේ උන්ට වෙලෙත් බැහැලා වෙලින දුවන්න ඇයි එහෙම උනේ එහෙම උනේ දන්නේ නැතනේ වෙලෙත් බැහැලා ගුටිත් කාලා අන්තිමට කෙහෙලුත් කෑවා ඒ තමුසේගේ පාතාලේනේ මගේ පාතාලේ එහෙම නැහැ බලනෝක ආවහම මගලගේ ඉන්නා ඩොල්පින් කියලා එකෙක් ඌ ගහන්නේ නිකම් පීන පීන වැඩක් නැහැ කියලා මං ඔයාලට අයිස්ක්‍රීම් ගෙනාවා අයිස්ක්‍රීම් නේද මාලන් කන්න thank you darling thank you බැ මාලන් මහත්තයා තමුසේම ගිහිල්ලා කියනව නෙමෙයි ඈ මොනවද නෑ නෑ සිංගිතියෝ මම මේ මාලන් මහත්තයාට කීකේ හිටියේ අර සරාලට පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න හිතුවා මම ඒක එහෙම ගිහිල්ලා කියන්න එපා කියලා කිව්වේ මම අපෝ මෙයා කියයි මෙයාගේ හොඳ යාළුවනේ සරා දයාලු වුණාට කමක් නෑ මාලන් මාත්‍යා ගිහිල්ලා කියලා අහුනොත් එහෙම තමුසිරත් මේ ගෙදර ඇඩ්‍රස් නෑ හරි තේරුණානේ සීඑල්සි රන් ණය හදිස්සියට පරිස්සම්ම ණය සෙනසුරාදට විවෘතයි මෙන්න තමුසිගේ හකුරුත් එක්කලා මගෙන් තේ එක කොහමද මුදලා හකුරු ටික හොඳයි හොඳයි හොඳටම හොඳයි වෙන හකුරු වල තනිකර සීනිනේ මම මේක හොඳටම කරන්න හදන මුදලාලි මිලනන් ටිකක් වැඩි වෙයි ඒත් ඉතින් ගන්න මිනිස්සු ගන්න මුදලාලි ඔව් ඔව් ඒක තමයි වෙන්න ඕනේ දැන් මිල වැඩි කරලා දුන්නාම සමහර බාල දේවල් වුණත් ක්වොලිටි ඇති කියලා මිනිස්සු හිතනවා නෑ 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 කවදාවත් මන්නම් බාල කරන්නේ නෑ දැන් කවුද මේව හදන්නේ? නෝනයි දරුවයි මායි. අපිට ඉතින් වෙන කවුද ඉන්නේ? ඔන්න මුදලාලි අපේ ගමේ ප්‍රථම කර්මාන්සාලාව ඉදිකරන්න පටන් ගත්තා. ඒ මොකද්ද? නෑ නෑ අර සරාලා පොල්ලෙලි දාන්න මඩුවක් හදනවනේ. මාත් ඒකට මේ සහයෝගයක් දීලා එන ගමන්. දැන් වැඩි විහෙරද? නෑ නෑ උන් අර නාන්න යනවා කිව්වේ. මාත් මේ ගෙදර යන ගමන් අර අපේ ගෙදර තිබ්බ දඬු ගොඩක් ඒක අවස්සන්ද. මොකද්ද ඒ දඬු ගොඩ? අපේ ගෙදර තිබ්බ පරණ පරාල වගේයක්. තවර චන්දේ දිහම් වෙච්ච තකරන් වගේකුත් තිබුණා. මං හිතුවේ ඕක මුන්ට දීලා දාන්න. මොකද අපේනුත් උන්ට දෙයක් වෙන්න එපා මුදලාලි නේද? හා ඔය චන්දේට හම් වෙච්ච තකරන් දෙකක් අපේ ගෙදරත් තිබුණා. මේ මටත් ඕක තියාගන්න දෙන්න නැතුව ඉන්නේ. පොඩි මුදියාන්සේ පුළුවන් නම් එකක් දීලා දාන්නකෝ. මොකද අපේනුත් දෙයක් උන්ට වෙන්න එපාය. දිනු වෙන ට්‍රයි කරන කොල්ලෝනේ. අපෝ පොඩි දෙයක් නේ ඕක. මං ওই තකරන් දෙක ගිනා දෙන්නම්කෝ සීසෙන මාමේ. දෙන්නද තමසට පොඩි මුදියාංශගේ හකුරු කෑල්ලක් එක්කලා තේ එක. ඇයිද මං බිව්වේ? හැබැයි පට්ට හකුරු ඈ. පොඩි මුදියාංශේ රා හැදුවොත් එමෙ ඉතින් හකුරු පරාද වෙයි. හිතුවේ නෑ. මේ 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 මේ. ඔන්න ඔය යකාට කරන කර්මාන්තයක් කරගෙන ඉඳ දෙනවා. හරි හරි මුදලාලිද කර්මාන්ත කරන්න ඕනේ. ඔන්න මනුස්සකට විනෝදයක් කියලා දෙකෝ තියෙන්න එපා ඈ. මේ සිරිසෙන මාමේ. නැද්ද මේ පැත්තේ කිතුලක් එහෙම? මං කුලියක් එහෙම දෙන්න. හැබැයි පොඩි මුදියන්සේ අපේ වත්තේ නම් නෑ හැබැයි මට මතකයි අර මේ අල්ලිසාගේ වත්තේ තිබ්බා වගේ. හැබැයි තියෙනවා නම් ඌ නිකන් හරි දෙයි. ඒ જાතිය මිනිහා. අපේ මේ කොල්ලෝ ටික අර දිසාපති ඔෆිස් එකට ගිය වැඩේ මොකද දැන් උනේ? වැඩි දෙයක් නම් වෙලා නෑ. හැබැයි ඌ හොඳට රස්තියාද වෙලා තියෙනවා. කවුද මිස් කෙනෙක් හම්බෙන්න ඕන කිව්වා. හම්බ වුණාද මොකද එහෙම කතාවක් කිව්වා. මං ඒක ගැන වැඩිපුර අහන්න ගියේ නෑ. ආණ්ඩුවේ කන්තෝරු කොහොමත් රස්තියාදු තමයි. කොයියෝ තමසේ දෙනවා කිව්වා අර පොඩි මුදියන්සේ ලකුණ දරන හකුරු සමග තේ තමුසේ තින් කයියට අහුවෙච්චාම හරි 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 පොඩ්ඩක් අමතක නැත දැන් ඉන්නේ ඉන්නවා ඉන්නවා මල් පොඩ්ඩක් අප්පච්චි අර නැටු ගන්නු ලපනේ මාමගේ කුට්ටා එයා එනවද ළඟද මම සුරංගතේ ලියුම් කරදහියක් නෑ යව්වා ගෙදරට එනවා කියලා කිව්වලු ඒ තාම පණිවිඩයක් නම් ඉබ්බේ නෑ හැබැයි ඉතින් නැටුන් ටික හදාගන්නේ වෙයි ඉක්මනට
දැන් ඕගොල්ලෝ කට්ටිය එකතු වෙලා ඔය ආනන්දවත් අල්ලගෙන නැටුම් ටික හදා ගන්න කිව්සෙල්ල. අපිට නැටුම් ගුරුවරයෙක් ඕන කරන්නේ එවන්නේ වැඩි කර ගන්න විතරනේ. අපි තව ටිකක් බලමු මේ ළමයා මොකක් හරි පණිවිඩයක් එවයිනේ. මේ අප්පච්චි ඔය ජනනාට්‍යයට අපි සරාව සම්බන්ධ කරගන්නවද? සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඉතින් හොඳයි. සරා හොඳ නළුවා ඒ වගේම හොඳ ගායකයා. නාට්‍යයට විතරක් නෙමෙයි අපිට යාව ජන ගායනාවටත් පාවිච්චි කරන්න පුළුවන් එයා එනවනම්. ඉතින් අපි සම්බන්ධ කරගමුකෝ. අනිත් එක තරයකට යනවා කියන්නේ සරාලටත් හොඳයිනේ. ඒ ළමයින්ට මේ දවස්වල හරියට වැඩනේ. අර පොල්ලෙලි ව්‍යාපාරයක් නිසා ඉතින් හරියට ඒගොල්ලෝ මේ කාර්ය බහුල වෙලා ඉන්නේ. සරාවට කමන්නේ. ඒතර කවඩියා නම් ගෙන්න ගන්න එපා. ඒ මොකද? මං අසනේ මිනිස්සයෙක්. ඇයි? බුලත් කණේ ඉන්නද? බුලත් කණ හින්දා නෙවෙයි. දැක්කේ නැද්ද එදා? ලවුඩ් ස්පීකර් එකකුත් අරගෙන ගම වටේ කෑ ගහගෙන ගියා. කොහොමත් ඒ වගේ මිනිස්සු අපිට ආශ්‍රයට ගැලපෙන්නේ නැහැ. මේ සමාජයේ මිනිස්සු විවිධාකාරයි. වෙලාවකට තමන්ටම තමන්ව නොගැලපෙනකොට අනිත් මිනිස්සු කොහොමද ගැලපෙන්නේ? ඒක නම් ඇත්ත. මේ ලෝකේ හොඳයි කියලා මිනිස්සු කොට්ටාසයක් නැහැ. නරකයි කියලා මිනිස්සු කොට්ටාසිකුත් නැහැ. හැම මිනිහෙක්ගෙම හොඳ නරක දෙක මිශ්‍ර වෙලා තියෙන්නේ. අනික දැන් හොඳ කියන්නේ මොකද්ද? ඒක හරිම සාපේක්ෂයිනේ. මට හොඳයි කියලා හිතන දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. අද මට හොඳයි කියලා හිතන දේ හෙට වෙනකොට නරක වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ වුණාට ඉතින් මට නම් කවඩියා හොඳයි. අන්න පේනවනේ. දැන් ඔයාට නරකයි කියන කවඩියා අරයට හොඳයි. එතනම තියෙනවනේ ඒකට උත්තරේ. රින් විලඳපලේ අඩුම මිලකට රුපියල් 180යි. බරාද බං ඈ. පිටෝටිය සුද්ධ කරලා එන්න තිබ්බ. නෑ නෑ. දැන් පොඩි ප්ලේන් ටිකක් එම ගාලා. ආයි පාර පොල්ලිල ටිකක් එකතු කරන්න බලමු බා. තේට් ලොරිය આવුත් එහෙම දෙන්නේ ඇලිත් නෑ. ඌ නම් ඉතින් ආයේ ඉද දන්නෙත් නෑ. ඔබ කිව්වනේ උට එන්න එපා කියලා. එළම එහෙම සීන් එකක් තියනවා කියන පුතා. ඌ ආයේ ආවේ නැතත් එහෙම ලොකු කොට අවුලන්නේ නෑ බා. දැන් මිස් කියපු විදියට ඌ ඕන්නේ නෑ බා. අපි හරියට මේ ගේමට බැස්සා නම් අපිටම පුළුවන් ගේම ගහගෙන යන්න. හරි හරි ඉතින් ඒවට ඉතින් තව කල් තියෙනවනේ බා. විසර්ලාම් ලෙල්ටියක් එකතු කරලා ලොරියට දෙන්න බලමු. හදයි බම් ඉස්සෙව්වා මේ පාන කට්ට හොයා ගන්න පුළුවන්ද කියලා. යාළුවෙක්ගේ වාහනේ තියෙනවද කියලා. අපිට ඉතින් යාළුවෙක් ඉන්නේ මල් නැහැ මේ. ඌ දෙයිද මම උගේ කාර්ය පොල්ලෙලි පටවන්න. මේ දැන් ෂුවර්ද කියපන්. අපි දැන් පොල්ලෙලි බිස්නස් එකට බහිනවද නැද්ද? ආයෙත් මගුලක් කතා කරනවා. දැන් අපි වාඩිය තීරණය කරානේ කරනවා කියලා. ආයි මොකක්ද අහන්නේ? මලපංකු ඉතින් මේ විස්තරේ ඈ ලස්සන කිල්ලෙට මේ ලෝකේ ඕන දේ වෙනස් කරන්න පුළුවන් නේ ඈ ලස්සනද කැතද කියන සීන් එක නෙමෙයි බං ඒ කෙල්ල කියපු දේ අහපන් ඔය මිස් ලබන් චාටර් කාගෙන අපි හොයාගෙන එන්නේ මේ උඟ ලස්සන අපිට පෙන්නලා යන්න නෙමෙයි නේ අනේ ඉතින් ගීතිකත් ඔසරියක් යන්දන ලස්සනට ඉදී නේ නෑ නෑ වැඩන්නේ වැඩන්නේ මට කොහමද වැඩන්නේ ලා ගීතිකානික ගීතික ලස්සන ඉතේ කියලා මට වැඩන්නේ නෑනේ නෙත්තද ආ ඉන්න කීනකොටම වඩිනු තරා මොකද කියන්නේ අන්ද කොහෙද මගහැරලා යමන් ඔබ එනවා නම් මාත් ඈ සරා මොකද සරා වලට වෙලා තියෙන්නේ? ඇයි සරා ඔයා මාව මගහරින්නේ? මම මොකද හරි කරපු වැරද්ද? නෑවා මට කිසි වැරද්දක් කරලා නෑ. නැත්තම් ඇයි ඔයා මාව මෙහෙ මගහරින්නේ? මම යන්නම් බාඩලි. හාටලි? නෑ සුදු චූටි සුදු චූටි නෑ සුදු චූටි නෑ පාටලි සරා මොකද්ද මං වඩ කරපු වැරද්ද මොකද්ද වඩ වෙලා තියෙන්නේ
වැඩන්නේ පාඩලි. මම හැම විස්තරයක්ම දන්නවා. හැබැයි ඉතින් මම මේ කිසි විස්තරයක් දැනගත්තා කියලා මට මල පන්න ගන්නවත් දුක හිතන්නවත් අයිතියක් නැහැ. මම ඒක දන්නවා මට අදාල නැහැ. ඒත් මම මොකද කරන්නේ? මොන මගුලක් ඉන්නද දන්නේ නැහැ මට දුකයි. මම ඉතින් මේ දුක මගේ නේ. මම ඒක බලා ගන්නම්. මම යන්නම් පාටලි. පාටලි නෙමෙයි. මම අතරින්න. ඔයා දැන් මාව මේ මල්ලන එකත් වැරද්දා. ඒ වැරද්ද කරන්න එපා. මේ සරා දොස්තරගේ මගේ කසාද කෙරෙන්නේ නැහැ. අවුලන්නේ. ඒක ඉතින් ඔයාගේ කසාදනේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ නේ ඒකට. මං කවුද? සරා යන්ද? පරක් වෙනවා. වැඩ ගොඩක් තියෙනවනේ කරන්න. මොකද බොරුට කාලනාස්ති කරන්න ඕනේ නැහැ. යා. අපි යනවා. ඔහට හැම දෙයකටම සුප්‍රතුම්. ඔහට ජයම වෙන්න ඕනේ. සරා! ආමිනි! ආමිනි! මොකද බා? ආමිනි මේ අහන්නකෝ. ඉ කේලමක් තියෙනවා අහන්නකෝ. කේලමක්? ඔව් ඔව් අහන්නකෝ ඉතින්. හරි හරි. ඊපංගු බලන්න බෑ කියලා මොකද්ද කියන්නේ? දැන් අපි බින්දු මහත්තයා ඉන්නවනේ. ඔව් ඔව් ඔය ඉන්නේ. පොර පාතාල ලෝකෙන් කඩියක් ගේන්න යන්නේ. හා? පාතාල ලෝකෙන්? ඔව් ඔව් එහෙම තමයි කතා වෙන ඇහුනේ. මොකටද? සරාට ගහන්න. සරාලට ගහන්න. දැන් මෙහෙමනේ බින්දු මහත්තයා පොරටෝක් දුන්නට සරාගෙන් ගුටි ගෑවනේ. ඒ හින්දා දැන් පාතාල ලෝකෙන් සෙට් එකක් ගෙන සරාට ගස්සන්න යන්නේ. හබා. බලාගෙන ගියාම මේකත් මේ අපේ මුදලාලි මහත්තයාට දෙවනි නෑ. ඈ? ඒ වගේම තමානේ. අඩු රැවුලයි තට්ටෙයි විතරයි. අනිත් ගොංකන් ටික එහෙම්ම තියෙනවා. හාමිනි යන්දි ඉස්සරහට. ගිල කට්ටි ඉස්සරහම පොඩි සද්දයක් දාන්න. අරක ගියාද? කවුද මාලෙන්ද? ඔව් ඔව් මේක තමයි. නෑ ඉන්නවා. මෙහෙමයි. මාලෙන්ට නෙමෙයි සද්ද දාන්න ඕනේ. බින්දු මහත්තයාට. ඒ මොකටද? පඬිත වෙනවනේ. යන්කෝ එන්නකො යන්. හරි හරි මේ. දැන් කොහෙන්ද ගේනෝ කී කට්ටි? පාතාල ලෝකේ. යමන්කෝ. Chibala cool freshness piruru nama glow guard fresh hanganna very fresh gatiyak prashna 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 appa chirat prashna matat prashna hemotama prashna dabe pa bola gahanne pa pa bola